නිරුවන් සරණයි කවුුණාවන්ත ගුණබර සත්පුෘස පිංවර්ට්ණී අභිධාරමය උගන්නන පාඩම් මාලාවි විසිතුන්වන පාඩමයි අදට ඉරීතිබෙන්නේ. නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දස්සේ. කවුනාවන්තේ ගුණබර පින්වත්නී මේවිළකොට අභිතමය උගන්නන පාඩම්මාලාවෙේ. වේඇත්තු පාඩම් විසිද්ධකක් පුරාවට. චිත්ත කාණ්ඩී ඉගෙනගින්න චෛතසි කාණ්ඩයත් ආරම්භ කර ගන්නටී එත්නම්. පිංවත්න ඒක උප්පාද ඒක නිරෝත ඒකාලම්බන ඒක වත්තුක කියලා චෛතසික සහසිති ස්වභාවේ කාරණා හතරකින් එකටම සිද්ධ වෙනවා. ලක්සන හතරක් තියෙනවා සිත හටගත්්‍යම චෛසික හටගන්නවා. හිත නැතිවේතිම චෛසික නැතිවෙනවා. සිත ගත්තා අරමුණවයි චෛතසික ගන්නේත්. සිත හටගන්න වස්තුරූපයේමයි චෛතසික ධර්මත් හිතාත් එක්කම හටගන්නේ. ඒ චෛතසික ධර්ම පනස් දෙකක් තියෙනවා. එ දෙපනාස් චෛතසික ධර්ම අතරේ හැමහිතකම යෙදින චෛතසික වගයක් තියෙනවා. අපේ වහඳුඋන්වන්නේ සබබචිත්ත සාධාන චෛතසික කියලා. පහුගේ පාඩමීදී සබබජිත්ත සාධාන චෛතසික මොනවදිකිල ඔය ඇත්තු ඉගෙන ගත්තා. අද තියෙන්නේ පගේනක චෛතසික ගැන දැනගන්නට. පංවත්නී අන්‍යසමාන රාසිය අකුසල රාසිය සෝපන රාසය කියලා චෛතසික පනස් දෙක කොටස් තුනකට පෙදෙනවා. මේ කොටස් තුනෙන් අ්‍ය සමාන රාසයට අයිතිවෙන්නේ චෛතසික දහතුුණා. අකුසල රාසියට අයිති වෙනවා චෛතසික දා හතර. සෝබන රාසීට අයිති වෙනවා චෛතසික විසිප් පහ. එයින් අන්‍ය සමාන රාසියේ, සබ්බචිත්ත සාධාන චෛතසික විදිහට හතක් එෙනවා ඉතිරි චෛසික හය පකීනක චෛතසිකයි. ප්‍රකීනක කියල කියන්නේ විසිර පවතිනවා කියෙන අදහස. එතකොට සෝභන අසෝභන විදිහට කුසල අකුසල විදිහට හැම සිතක් එක්කම විවිධාකාරයෙන් විසිරිලා පැතිරිලා මිශ්‍ර පවතින හින්ද පකීනක කියලා මේ චෛතසික හය හඳුන්වනවා. එතකොට පකීනක චෛතසික හයවෙන්නේ විතාක්ක විචාර අධිමොක්ක විරිය පීති චන්ද කියලා. විතක්ක විචාර අධිමොක්ක විරිය පීති චන්ද. විතක්ක විචාර අධිමොක්ක විරිය පීති චන්ද. මෙන් විතක්කේ කියල කියන්නේ විතක්කේහි ආරම්මනං අභිනිරෝපේතීති විතක්කෝ. යම් ස්වභාවයක් හිත අරමුණට නන්වනවාද අන්න ඒ ස්භාවේ විතාක්කේ කියල හඳුන්වන්නේ. යම්කිසි ගාතියක් යම් කිසි ස්වභාවයක් හිතේෙත්න යම්කිසි ධර්මතාවයක් හි යම්කිසි අරමුණකට නන්වනවාද ඒ හඳුන් වන්නේ විතාක්කයේ කියලා. චිත්ත චයිසික අරමුණට පමුණුවන ධර්මය විතාක්කේ කියල හඳුන්ුවන්නේ. ධ්‍යාන අංග පහින් පළවැනි ධ්‍යාන අංගයත් විතාක්කේ වෙනවා. හිත අරමුණු කරා යොමු කරන්නේ අරමුණු මොනවගේ ස්වභාවයකින් යුක්ත එකක්ද කියලා තරකනය කරන්නේ මේ විතාක්ක චෛතසිකයින්. දුරුවල විතර්කයේ අප්‍රකටයි ඕනයකමින් විතර්කය උපදවනකොට ඒක ප්‍රකට වෙනවා කල්පනා කිරීම කියල කියන්නේ අන්න එහෙම කරනඒකට. සිත එතික් පැමිණී නැති තැන්වලට පමුණුවන්නත් නොදත්ති දැනගන්නටත්කන උත්සහයට කල්පනා කිරීම කියලා කියනවා සංකාපයේ අපපනාය ව්‍යප්පනාය වූහා කියලා විවිධනාම්වලින් හඳුන්වන්නේ මෙන්න මේ විතාක්කයයි. විතාකීරතාව නම්කිීපීකුත්තියෙනවා සංකප්පය අපනාය ්‍යප්පනාය වූහා කියලා. ඒ විතාක්ක චෛස්සකේ විතාක්කය කියන්නේතකොට චිත්ත චෛස්්‍යක අරමුණට නන්නන ස්භාවය පමණුවන ස්භාවයට නමාම. දෙවන, චෛතසිකතාමයි විචාරය කියල කියන්න. ආරම්මනේතේන චිත්තං විචරතීතී විචාරු. විතර්කයෙන් ගත්ත අරමුණ සිත හසුරුවන්නමි විචාරචයිසිකයෙන්. පැමිණි අරමුණ පිරිමදන්න ස්භාවේ. ඇතිල්ලෙන ස්භාවේ, අරමුණේ හැසරෙන ස්භාවේ විචාරයේ විදිහට හඳුන්වන්නේ. එතකොට විතාක්කයිෙන් ගත්ත අරමුණේ සිතහසුරුවන්නේ මේ විචාර චෛතසිකයෙන් අරමුණ පිරිමන්න ස්වභාවේ ඇතිල්ලෙන ස්වභාවේ අරුණේ හැසේන ස්වභාවේ විචාරය වෙනවා. ධ්‍යාන අංගවලින් දෙවැනිියන්ගේ වෙන්නෙත් මේ විචාරයේ. විතර්ග බලයෙන් අරමුණට ආපුහිත විචාරයේ බලයෙන් ඒ අරමුණේ පැතිවෙනවා. ඔබාබලනවා වගේ වෙනවා. විතර්ක විචාරදිකින් විතර්කි අවධාරිකයි ඒ වුනාට විචාරේසියුම් එ අප්‍රකටයි. අවධාරික විච්ච විතර්කය ගන්ටාරේකට මුලින්ම ගහනවා වගේ ගන්ටාරය සබ්දය අනුව පසුව ඇඳිනසිවුම් හඬ හරියට විචාරී වගේ තීරුම් ගන්නට ඕනේ. මේ චෛතසික දෙකම පෙරපසුවෙන් ඇතුව එක මොහොතේම එකටම ඇතිවන ධර්මතා දෙකාක්. ඊට පස්සේ තුන්වැනි චෛතසිකය අධිමොක්කය. අධිමුච්චනාං අධිමොක්කු අරමුණු විනිශ්චය කිරීම අධිමොක්කේ වෙනවා. නොසෙල්වෙන ඉන්ද්‍රකීලයක් වගේ හරිවේවා වැරදිවේවා යම්කිසි අරමුණක හිත ස්ථීර විදිට පිහිටවානෙමි අධිමොක්ක චෛතසිකයෙන්. යම්කිසි හිත අධිමොක්කේ නැත්නම් සිත අරමුණී නිශ්චය කරලා ගන්න පුළුවන්කමක් නැහැ අධිමොක්ක චෛස්සකයෙන් තමයි සිත ස්ථීරවස්සයෙන් පිහිටුවන්නේ. යම්කිසි අරමුණක ස්තීරවසයෙන් පිහිටුවන්නේ අධිමෝක්කේ. ඉළඟට තුන්වන අධිමෝක්කයෙන් පස්සෙන්නේ හතරවන විරිය කියන චෛතසිකය. ප්‍රකීනක චෛසිකවල හතරවනම විරිය චෛතසිකය උත්සාහ ලක්කනං විරියන් කියලා තමයි හඳුන්වන්න. ඒ ඒ කටයුත්ති පසුභාසින්නේ නැති ස්වභාවේ ඒ ඒ කටයුත්ත එකටයෙත්න ධර්මයන් උත්සාවත් කරවීම ලක්ෂන කරලා තියෙන්නේ මේ විරිය චෛතසිකයේ. ඒක හරියට මෙහෙම තේරුන්ගන්න ඕන දිරච්ච ගේකට රුකුල් දෙනවා වගේ. දිරච්ච ගේකට මුක්කුගහල රුකුල් දෙෙන වගේ සිතේ පවතින සම්පයෝත්ත ඒයන එකට යෙත්න ධර්මවලට සුකුල් දෙන ස්භාවේ වීර වෙනවා. වීරෙහින්ද හිතේ පවතින එකටයත්න ධර්මයාන්ගේ පසුබසිෙන්නේ නැතිකමක්. ඒ ඒ කටයුත්තේ උනන්දු කරවන ස්භාවයක් ඇති වෙනවා. අනි චිත්තචෛසික ධර්මවලට උපකාරවන ස්භාවේ මෙ වීරචයිසිකේ තියෙන ලක්ෂණයත් වෙනවා. ඊළඟට පස්සන චෛස්සකගේ තමයි ප්‍රීතිය කියලකයන්න. පිනේති කායචිත්තං තප්පේතිවා වඩ්ඩේතිවා පීතින්. කයත් හිතත් පිනවීම වර්ධනය කරවීම පීතිය වෙනවා. හිතේතියෙන එකටයඒත්න ධර්මයන් පියකන ස්වභභාවේ මලක්වගේ ප්‍රබෝධ වන පිම්බෙන ස්වභාවේ ප්‍රීතිය වෙනවා. පිපාසයෙන් පීඩාට පත්වෙච්ච කෙනෙක්ට සිසිල් දියපවුණු පොකුණක් හම්බ වුණහාම. සිතේ ඒ ගැන ඇතිවන පීති ස්වභාවේවාගේ එකට ඇතිවන ධර්මතාවයන් පිංවත්නී ඒ ධර්මතාවයන්ගේ අරමුණු පිනමන ස්වභාපීතියනමි පීති චයසකේ තුළ. පීතියක් හිතක ඇතුුණී නැත්නම් විනායන ස්භාවයක් ප්‍රබෝධමත්වන ස්භාවයක් නැහැ පීතියේ ලක්සන විදියට පස්සා ආකාරයක් වෙනවා අපි එක හඳුන්වන්නේ පස්වනක් පීතිය කියලා. පස්වනක් පීතිය කිය කියන්නේ කුද්ධිකා පීති කනිිකා පීති ඔක්කන්තිකා පීති උබ්බෙගපීති එරනා පීති කියලා. කුද්ධිකා පීතිකී වේ සරීදී ලොමුදහැගැන්නේ විදිහට උපර්ත්න ප්‍රීතිය. කනිකා පීතියකිව සනිකව ඇතිවන පීතිය. ඔක්කන්තිකා පීතියකිවේ නැවත්නවට ඇතිවන පැතිරෙන පීතිය. උබෙදා පීතියකිව සිසුර අහසට එස වන තරමේ සතුට ඉට පස්ස ඒරනා පීතිය. හයවන පැකීනක චයසකේ තමයි චන්දනන් චන්දු ඒ ඒ දේවල් කරන්නට කැමැත්ත කිරීම ඕනයකම තමයි චන්දය කියල හඳුන්වන්නේ. හිතට අරමුණු ගැනීම කරන්න කැමැත්ත චන්දය වෙනවා. අරමුණු ගැනීමකට ඇති කැමැත්ත මේ චන්දී ලක්ෂනය වෙනවා. මේ චන්දචෛසකය ලෝබය අලෝබය සමග එකට යෙදෙනවා. එවුනාට සිද්ධෙක කියාකන සභහාවේ ලෝබයක් ඡන්දයක්ත් දෙක වෙන්වෙන්ම වෙනවෙනම හඳුනාගණ්ඩත් තෝන. මේ ඉගෙනගත්ය ඔයඇත්තු ප්‍රකීනක චෛසික හය. සබබචිත්ත සාධාන චෛස්සික හත කලින් ඉගෙනගත්තා දැම්මේ ප්‍රකීනක චෛසික හය අන්‍ය සමාරාසී ඉතුරු චෛසික හය. මේ චෛතසික හය, යෙදෙන හිතුවත් තියා නොයිදෙන හිතුවත් තියෙනවා. මේ චෛතසික වලින් විතර්කය. විතර්කය සිත් එකසේ විසයකෙන් කාමාවච්චද දෙපස් විඤ්ඥාන, ඒ ැන චක්ව සෝත ගාන ජීවහාකාය කියන පංච විஞඤ්ඥාන කුසල්ල අකුසා විදියට දෙක කුණාමක දහයක් වන ඒ දෙපස් විඤ්ඥාන ඒ දහය හැර. ඉතිරි කාමාවචරසිත් හතලිස් හතරී යෙදෙනවා. ප්‍රතමධ්‍යානසිත් එකු ලහෙත් යෙදෙනවා. එතකොට යෙදින සිත් ඔක්කෝම පනස් පහක් වෙනවා. දෙපස් විඤ්ඥානසිත් දහයයි දෘතියධ්‍යාන චතුතධ්‍යානසිත් තිස්තුනයි පංචමධ්‍යානසිත් විසි තුනයි කියනමේ සිත් හැටහයි මෙන්න මේ කියන විටර්ගය යෙදන්නේ නැහැ. චා විතර්කය යෙදනහිත් පනස් පහත් දෘතිය ධ්‍යානසිත් එකොලහත් කියන සිත් හැටහයේ යෙදෙනවා. දෙපස් විඤ්ඥානසිත් දහයත් තුතිය ්‍යාන චතුුත්තාත් ්‍යානසිත් විසි දෙකත් පංචමත් ්‍යානසිත් විසි තුනත් කියනසිත් පනස් පහි යෙදන්න නැහැ. ඉට පස අධිමොක්කය අධිමොක්කය දෙපස්විඤ්ඥාන දහයි චක්්‍රවිඤ්ඥාන කුසලා කුසල විදිහටයම ඒ දෙපස්විඤ්ඥාන දහයේ විචිකිච්චා සිත කියන මේ සිත් එකුලහේ යෙදන්නේ හැ. අනිසිත් හැත්තයාට යෙදෙනවා. එතකොට දෙපස් විඤ්ඥාන දහයත් විචිකිච්චා සිතත් කියන සිත් එකුලහ නැතිව ඉතිරිසිත් සියල්ලගීම යෙදෙනවා. ඉට පස්ස ප්‍රීතිය. දෝමනාස සහගත අකුසාසිත් දෙකත්. උපේකා සහගත සිත් පනස් පහත් කායවිඤ්ඥාන දෙකත් එකන් සුක සසාගත දුක්කසාගත. චතුතා ්‍යානසිත් එකොළහත් කියන සිත් හැත්තෑවැහැර ඉතිරිසිත් පනස් එකේය දෙෙනවා. ඊළඟට චන්දය චන්දය මොහමූල සිත් දෙකයි අහේතුක සිත් දහට අයි කියන සිත් විස්සහැර, අේ සි හැටනාවයක් වුණු ඒ හිත්වල යෙදෙනවා. එතකොට මුලින්කිව්ව සිත්විස්සත්යක යෙදෙන්නේ නැහැ. මොහමෝල සිද්ධකයි අහේතුක සිද්ධහාටයි කියන ඒ සි විස්සේ චන්දී යෙදෙන්නේ නැහැ. පිංවත්නී සබජිත්ත සාතාාන් චෛස්සික හතත් තියෙනවයිතකොටට. දැම්ම ඉගෙනගත්ත චෛස්සිකය පකීනක චෛසික එටකට ප්‍රකීනක චයිසික හයත් තියෙනවා. මේ හතයි හයයි එකතු වුණහම චෛස්සික දහතුන. අ්‍ය සමාන චෛස්්‍යකය පිංවත්නී සෝනසිත් අසෝභනසිත් විදිහට ඕනොවුන්ට සමානවනහින් ද අන්‍ය සමාන කියලා කියන්නේ. න සිත්වලද සෝභන සිත්විදිහට අසෝභන සිත්වලද අසෝබන සිත්විදිහට ඕනෝන්ට සමානවනෙහින්ද තමයි අන්‍ය සමානි කළ මේ චෛසකයක් හඳුන්වන්නේ. සෝබන සිත් එක්ක යෙදනකොට මේ චෛතසික සෝභන සිත් වගේ වෙනවා. අසෝභන සිත්්‍ය එක්ක යෙදෙද්දි අසෝභන සිත්හා සමාන වෙනවා. එතකොට සෝභන සිත්්්‍ය එක්ක මේ චෛසික ය එතමනන් සෝභන සිත්්හ සමාන වෙනවා. අසෝභන සිත්්තද මේ චයිසක යෙත්දවනං අසෝභන සිත්්හ සමානවෙනවා. මේ විදිහට ඕනෝවන්ට සමානවනෙහින්ද තමයි අ්‍ය සමානකේලා මේ චෛස්සික හඳුන්වන්නේ. මේ විදිහත ඔය ඇත්තො අන්‍ය සමානරාසියේ චෛතසික දහතුන ඒ විදිහයට තේරුන් ගන්නට ඕනේ. පිංවත්නී නැවත්නවතත් මේ කවුනෝ ඇහුන්කන්දීලා හිතටාරගෙන හොන්ටට මතක තියාගෙන වේත්තු සිතී කියාකාරීතයට අදාළ කවුණු තේරුම් ගන්නට ඕන. එතකොඩි මේවිදියට අන්න සමාරාසය අවසංවෙනවා. අන්න සමාරාසයේ සබබජිත්ත සාදාාන් චෛයිස්සික හතක්කාවා ප්‍රකීනක චයිසික හයක්කාවා ඊළඟට ඔය ඇත්තන්ට කියලා දෙන්න තියෙන්නේ අකුසල චෛල්සික දාහතර. ඒ මීළඟ පාඩමේදී අපි ඔබට කියල දෙෙනවා. අකුසල චෛසික දාහතර කියන්නේ මොනවාදයක මොන වගේත කියලා. පින්වර්ට්නී අබිධර්මය ඉගෙනගන්න. අභිධර්ම ඥානයේ ඔය ඇත්තංව සුන්දර නිවන්දුුරටු වෙත පමුණවාී ඔයඇත්තුව. ිතර්මේ දන්නවානං බොහෝ කවනු දන්නා පිරිසක් වෙනවා දන්නා පිරිසකට ඒ ගමන ගිහිල්ල ඒ උතුම් සුන්දර නිවාන් දොර විවල කළගන්නට පින්වත්න පුළුවන් කම ලැබෙනවා වේ සත්පුරු සුහැමදිනාම මේ භයානෙක සසදින් එතරව නිවන් දැකීමටම උත්සාහාවන්ත වන්නට ඕනේ. ආකසට්ටාචි බුම්මට්ටා දීවානාගාම හිද්දිිකා tanganditwaran <tinyantang> rakan tutanuan saranaik